අනපේක්ෂිත පරාජය ඊයේ දවසේ වෙන්නේ. කොහොම අදහසක්ද තියෙන්නේ ඊයේ දවසේ ගැන? මම හිතන්නේ අෆ්ගනිස්තාන් කණ්ඩායම දිහා බැලුවම ගුරුබාස් ලකුණු අත ටොප් එක තමයි ලොකුම දේ ඒගොල්ලන්ට ඒක වුණා. තිබුණ යා මුල කාලේ පොඩක් ලකුණු අතර හිටියේ නැහැ. එයා ලකුණු අතරට ආවා. අපි හැම තිස්සෙම කතා කරන 275 280ක් කොහොම හරි ගහගන්න කියලා ටීම් එකක් එකතු වෙලා 280 කට විතර ආවන් පස්සේ තමයි අපි එතන ඉඳලා ඉස්සරහට යන්නේ. ඉතින් ඒගොල්ලෝ 285ක් ගැහුවා. ගහලා ඒගොල්ලන්ගේ බේසික්ස් දේවල් කරයිවිලා ස්පින් එක හොඳට බෝලේ පොඩක් හිමීට දාලා බෝල් කරා. ඒතර බෝලේ පොඩක් කැපුණා. ෆාස්ට් බෝලර්ස්ලා හොඳ තැන් වලට බෝල් කරා. බෝලේ පොඩක් ගියා උදේ වෙලාවේ. ඊට පස්සේ ස්පින් එක ඇවිල්ලා ස්පිනර්ස් තුන්දෙනාම හරි තැන් වලට බෝලේ දැම්මා. හැබැයි අර ඕස්පින හැම පොඩ්ඩක් බෝලේ හිමින් දැම්ම කියලා මට තේරුණා. ඒතර තමයි පොඩ්ඩක් අර ග්‍රිප් වෙලා කැපිලා ගියේ ලෙෆ්ට් හෑන්ඩ්ස්ලට. ඔතන තමයි ඉතින් ඔය වෙනස කරේ. ඉතින් ඒගොල්ලෝ හරි පොඩි බේසික්ස් දේවල් කරලා පොඩි පොඩි තැන් වලින් අමාරු කරගුවා ඉංග්‍රීසි ටීම් එකට. එහෙම ස්කෝ එකකට යන්න පුළුවන්කම තියදී එහෙම ජයග්‍රහණයක් ලබන්න පුළුවන්කම තියෙද්දී මම වුණ අපි කතා කරලා තින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ගැන මේ කණ්ඩායමේ ටීම් ස්පිරිට් එක ඒකම රෂිඩ් ගැන එහෙම කතා කරලා තින් ඔහු ඕල් රවුන්ඩර් කෙනෙක් හැටියට ඊයේ දවසේ ඒ මුළු කණ්ඩායමම එක පැක් එකක් ඒ ස්පිරිට් එක අපි කතා කරුවේ ඒක ගැන. ඕක තමයි තියෙන්නේ දැන් ඩිෆෙන්ඩින් චැම්පියන්ස් හත් එක ගහනට ඒගොල්ලන් හිතන්නේ අපි කොහොමද මැච් එක දිනන්නේ කියලා. එතකොට ඔක්කොමලා එකතු වෙලා ලොකු ස්ටාර්ස් නැයි ගුරුබාස් ඉන්නවා රෂිඩ් ඛාන් ඉන්නවා නබී ඉන්නවා මුජීබ් ඉන්නවා හැබැයි මේගොල්ලන් අර එකට එකතු වෙලා ගහනකොට මේකේ තියෙන බලය ජවය හරි වැඩි එක එක්කෙනා perform කරන වඩා අපි බලන්න හම්බුණා නම් අපිට බලමු අන්තිම ඕවර වෙනකම් රෂිඩ් ඛාන් කියන අද ටීවී එක දැම්මොත් ක්‍රිකට් බලන රෂිඩ් ඛාන් කොහේ හරි ටීම් එකක ඉන්නවා හැම PL එකේම රෂිඩ් ඛාන් ඉන්නවා හැබැයි රටට ගහනකොට රෂිඩ් ඛාන්ගේ තියෙන අර එන්තුසියාසම් එක කරේජ් එක ලොයලිටි එකත් වෙන්නේ නැති ලොයලිටි එකත් මොකද 100% මෑන් ඒගොල්ලන්ගේ රට ගැන ඒ අමුතු හැඟීමක් ඒගොල්ලන්ට ඇවිල්ලා ඒගොල්ලන් ඇත්තමයි ක්‍රිකට් පිටියේ මම හිතන්නේ අද ගත්තොත් එහෙම රටවල් අතර ඒගොල්ලන් තරම් ෆයිට් කරන බොඩි ලැන්ග්වේජ් එක පොසිටිව් තියන් ගන්න ටීම් එකක් නැහැ ඉතින් මම සර්ප්‍රයිස් මම සර්ප්‍රයිස් නෑ තව මැච් එකක් දෙකක් දින්නත් ඔය ලොකු ටීම් එක අෆ්ගනිස්තාන් මොකද හරිම ස්පිරිටඩ් ටීම් එකක් ඒ කිව්ව දෙයත් එක්ක සනත් එහෙම කණ්ඩායමක් එච්චරට